කියන්න පුළුවන්ද ගිය සතියේ අපි ගිය සතියේ අපි ප්‍රශ්න කීපයකට උත්තර ලිව්වා නේද? හරි අපි මම හිතන්නේ මේ ස්ලයිඩ් එක ඉවර කරා. මම හරි නේද? සර් ඔකේ නම්මි ශිලිය උපාය මාර්ගය හා කුසලතා කර්මනා කරන සාකච්ඡා කරේ නැහැ. ඒ දෙක මම එදා දවසේ විස්තර කරලා ඔයගොල්ලන්ට මේ හය ගැනම උත්තරයක් ලියන්න දුන්නා නේද ප්‍රශ්නයක්? ඔව් සර්. ඔව්. ඔව් ඒක ලියුවා නේද? ඔව් සර්. එතකොට ඔයගොල්ලෝ එතනදී නම්‍යශීලී උපාය මාර්ග හා කුසලතා කළමනා කරන උපාය කියන එක පිළිබඳ විස්තර කරාද? පොඩි විස්තරයක් කරා සර්. අර ලොකුවට ලියාගත්තේ නැහැ. හරි ඕකේ. එහෙනම් අපි මේ නම්‍යශීලී උපාය මාර්ග කියන එක ගැන පොඩි විස්තරයක් ලියාගමු. හරි එහෙමනම් පස්වෙනි කාරණා විදිහට නම්‍යශීලී උපාය මාර්ගය කියන එක ගැන අපි යම්කිසි සටහනක් ලියාගමු. හරි පුද්ගල සම්පත් ලබා ගැනීමේ උපාය මාර්ගයේ නම්‍යශීලී භාවය. නම්‍යශීලී මානව සම්පත් කළමනා කරන උපාය මාර්ගය යනු ආයතනයක සේවය කරන සේවකයින්ගේ නම්‍යශීලී මානව සම්පත් කළමනාකරණය යනු ආයතනයක සේවකයින්ගේ හැසිරීම් ඔවුන්ගේ ඉගෙනීම් සහ පුහුණුවීම්
සේවක ව්‍යුහය මාදිලිය සේවක දිරිගැන්වීම් යන මේ සියල්ලේ නම්‍යශීලී භාවය පවත්වා ගැනීමයි. නම්‍යශීලී මානව සම්පත් ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය පැනනගින්නේ සේවකයින්ගේ ප්‍රශ්න විසඳීම සේවකයින් තෘප්තිමත් කිරීම
ඍණාත්මක අභිප්‍රේරණයක් ලබා දීම. ඵලදායිතාවයේ වැඩි කිරීම. යන මෙම කාරණා ඉෂ්ට කිරීමට අවශ්‍ය වූ විටය. විලඳපල පාරිභෝගිකයන්ගේ වෙනස් වන ඉල්ලුමට අනුකූලව ව්‍යාපාර සැලසුම් වෙනස් විය යුතු අතර ඒ සමගම ආයතනයේ මානව සම්පත් උපාය මාර්ගද වෙනස් විය යුතුයි.
හරි ඊළඟට අපි ලියා ගන්නවා කුසලතා කළමනා කරන උපාය කුසලතා කළමනා කරන උපාය මාර්ගයක් කියනු නව්‍ය බඳවා ගැනීම් සහ කාර්ය සාධන කළමනාකරණය බඳවා ගැනීම් හා කාර්ය සාධන කළමනාකරණය සහ පුහුණු ක්‍රියාකාරකම් හරහා
සමාගමේ මානව වත්කම පෝෂණය කිරීමේ ක්‍රියාවලියකි. ආයතනය සතු මානව ප්‍රාග්ධනයේ නිසි ප්‍රයෝජනය ලබා ගැනීමට නම් කුසලතා කළමනාකරණ ක්‍රියාවලිය නිසි ලෙස වැඩි දියුණු විය යුතුය. නිසි කුසලතා කළමනාකරණ
ක්‍රියාවලියකදී නිසි කුසලතා කළමනා කරන ක්‍රියාවලියක් මගින් සේවකීන් ආකර්ෂණය කර ගැනීම රඳවා ගැනීම යන කාරණා ඉෂ්ට කරගත හැක. හරි කුසලතා කළමනා කරන උපාය යටතේ අංක ඒ ඒ අකුර දාලා ලියාගන්න. හරි ඒ අකුර පුහුණු ක්‍රියාකාරකම් සංවර්ධන මෙවලම් භාවිතා කිරීම. කුමන ක්ෂේත්‍රයක ආයතනයක් වුවත්
ආයතනයේ ඔබ ආයතනයේ කුසලතා කළමනාකරණය පිළිබඳ සැලකීමේදී ගතයුතු පළමු පියවර වන්නේ හොඳ පුහුණු වැඩසටහන් හරහා සේවකීන්ගේ වෘත්තීය හැකියාවන් වැඩි දියුණු කිරීමයි. නමුත් පුහුණු ක්‍රියාකාරකම් ලෙස එකාකාරී සම්මන්ත්‍රණ හා ක්‍රියාකාරකම් මහසේ ඒකාකාරී සම්මන්ත්‍රණ සහ ක්‍රියාකාරකම් කියවීමට අපහසු දීර්ඝ සටහන් යන ඒවා වෙනුවට Sí.
ශුද්‍ර ඉගෙනුම් වේදිකා ශුද්‍ර ඉගෙනුම් වේදිකා වීඩියෝ පට ගෙනුම් මෘදුකාංග ඉගෙනුම් කළමනා කරන පද්ධති වැනි නව මෙවලම් භාවිතා කළ යුතුය. B අකුර දාලා කාරණාව ලියාගන්න B දක්ෂතා සමාලෝචනය සහ දක්ෂතා සමාලෝචනය හරහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමිතිගත කිරීම. දක්ෂතා සමාලෝචනය හරහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමිතිගත කිරීම B. හරි. නිසි සේවකයින් එමත්නම් දක්ෂ සේවකයින් යනු
ඔබේ ව්‍යාපාරයේ කොඳු නාරටියයි. දක්ෂ සේවකින් පිරිසක් බඳවා ගැනීම මගින් කුසලතා කළමනාකරණයේ කුසලතා කළමනාකරණය පිළිබඳව ඇති කාර්යයන්ගෙන් හරි අඩක්ම අඩු කරගත හැක. එම බඳවා ගැනීම සාර්ථක කර ගැනීමට නම් නිසි ප්‍රමිතියකට සකස් කළ කුසලතා සමාලෝචන පද්ධතියක් අත්‍යවශ්‍ය වේ.
ඊළඟට C අකුර දාලා ගන්න තුන්වෙනි කාරණාව පිළියා ගන්න කුසලතා කළමනා කරන උපාය යටතේ C කාර්ය සාධනය නිරීක්ෂණය කිරීම සහ මැනීම කළමනාකරුවෙකු මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස ආයතනයේ සේවකයින්ගේ ප්‍රධාන ඉලක්ක සහ කාර්ය සාධන දර්ශක සකස් කිරීම ඉතා වැදගත් වේ. මෙම කාර්යසාධන දර්ශක
ඔබට අතීත සහ වර්තමාන කාර්ය සාධනයන් සංසන්දනයට උපකාරී වේ. එමගින් කුසලතා කළමනාකරණය පිළිබඳ ඇති ගැටලු හඳුනාගෙන එම ගැටලු මතුවීමට හේතු වූ කාරණා අවබෝධ කර ගැනීමට
එම හිඩස් ඇති කළ අභියෝගවලට විසඳුම් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. හරි D අකුර දාලා ලියා ගන්න. කාර්ය සාධනයන් සේවකයින්ගේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචන ලබා දීම. මොකදස සේවකයින්ගේ කාර්ය සාධන පිළිබඳ සමාලෝචනයක් ලබා දීම. හරි, කාර්යසාධන සමාලෝචනයන් ලබාදීම සිදුවන්නේ
වසරකට වරක් සිදුවන වැටුප් ඉහළ දැන්වීම් උසස්වීම් ලබාදීම යන අවස්ථාවන් වලදී පමණි. මෙම සමාලෝචන ක්‍රියාවලීන් වසරකට වරක් හෝ වසරකට දෙවසරක් පමණක් සිදුවීම ප්‍රමාණවත් නොවේ. නිරතුරුව මෙම ප්‍රතිපෝෂණ ලබාදීම මගින් අතන කිය වසරකට වරක්හෝ වරක් හෝ දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත් නොවේ. නිරතුරුව මෙම ප්‍රතිපෝෂණ ලබා ගැනීම මගින් ඔවුන්ගේ කාර්යසාධනයන් පිළිබඳව සමාලෝචනයක් ලබා ගැනීමට ඔවුන්ගේ කාර්යයන් පිළිබඳව යාවත්කාලීන වීමට
ඔවුන්ගේ වර්තමාන අභිප්‍රේරණ මට්ටම මැනගැනීමට ඔවුන්ගේ වර්තමාන තෘප්තිමත් භාවය මැනගැනීමට ඉතා හොඳ ක්‍රමයකි. ඔවුන්ගේ වර්තමාන තෘප්තිමත් භාවය මැනගැනීමට ඉතා හොඳ ක්‍රමයකි. ඊ අකුර දාල ලියාගන්න. ඉහළ කාර්යසාධනයක් ඇති අයවලුන් හට වැඩි වැටුකක් ලබාදී. මෙලෙස ඉහළ කාර්යසාධනයක් ඇති අයවලුන් හට
මෙලෙස ඉහළ කාර්යසාධනයක් ඇති අයවලුන් හට ඉහළ වැටුපක් ලබා දීම මගින් ඔවුන් ආයතනයෙන් ඉවත්වීමේ අවධානම අවම කරගත හැක. මෙම අවධානම අවම කර ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ඉහළ කාර්යසාධනයක් ඇති සේවකයින් දිරිගැන්වීම ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනා ගැනීම ඔවුන් වෙත ප්‍රතිපෝෂණ ලබා දීම Thank you.
ඔවුන් වෙත ප්‍රතිපෝෂණ ලබා දීම ඔවුන් වෙත සුදුසු ත්‍යාගයන් ලබා දීම යන කාරණා මගින් Right. ඊළඟ අකුර දාලා ලියා ගන්න අපේ ඊළඟ කාරණය කුසලතා කර්මනාකරණය යටතේ අපි ලියා ගන්න අවසාන කාරණය වෘත්තීය සංවර්ධන මාර්ග සැපයීම සේවකීන් හට වෘත්තීය සංවර්ධන මාර්ග සැපයීම සේවකීන් හට වෘත්තීය සංවර්ධන මාර්ග සැපයීම තම සේවා දායකයා තම සේවා යෝජකයා තමන්ගේ වර්ධනය කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට ඇති අවස්ථාවලදී
සේවකයින් වඩාත් උනන්දුවෙන් තම කාර්යයන්හි නියලේ. සේවකයින්ට පැහැදිලි වෘත්තීය මාර්ග ලබා දීම ඔවුන්ගේ තෘප්තිමත් භාවය වැඩි කිරීමක් මෙන්ම ඔවුන්ගේ දැනුම හා කුසලතා වැඩි කිරීමක් ලෙසද සැලකේ. හරි. ඔය කාරණා ටික තමයි අපිට පුද්ගල සම්පත් ලබා ගැනීමේ උපාය මාර්ගයේ ප්‍රධාන කොටස් විදියට කතා කරන්න පුළුවන් වෙන්නේ. අපි මේ කාරණා 6 සම්බන්ධයෙන් ඉතාමත් විස්තරාත්මකව කතා කරා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ කොටස ඕගොල්ලන්ගේ exam එකේ විභාගයේ අහන්න බොහොම ඉඩ තියෙන කොටසක්. හරිද? ඒ හින්දා මේ කොටස නැවත නැවත කියවගෙන හොඳ දැනුමක් මේ සම්බන්ධයෙන් හදාගන්න. ඔවලු කලින් ලියපු උත්තරේ නිතර කියව ගන්න. හරි, මොනවාම හරි ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට අහන්න? ප්‍රශ්න තියෙනවද? හරි, එහෙනම් මම අදට නවත්වනවා අපේ ලෙක්චර් එක. අපි එහෙනම් ඊළඟ සතියේ හම්බ වෙමු.